ආයුබෝවන් සුබ උදෑසනක් හරිදි හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය ගැන කියන ජනපති ජනපති වරණ පරාජයෙන් පසු රනිල් කටාරි 2027 වර්ෂය වෙනකොට රජයේ ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතුයි. අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 12ක් 14ක් අතර තිබෙන්නේ ඌමනයි. අක්‍රමවත්ව පවතින මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට ඒකාබද්ධ ජාතික සැලසුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. जनाधिपति लेखम कार्यालय पेवती रस्वीमकदी जनाधिपति वर्या मेबव प्रकाश कले कृषिकर्म इडम पशु संपत् वारी मार्ग देवरह जलज संपत् अमात्यांशे प्रगति समालोचने जनाधिपति अनुर कुमार दिशा नायक प्रधानत्वेन जनाधिपति लेखम कार्यालय आक्रमवात्व पवतिन श्रीलंकावे कृषिकर्मांत्य संविदित तत्वेकट गिनेम संदहा दिकुकालीन एकाबद्ध जातिक सलस्मा क्रियात्मक कलियुतु बव जनाधिपति अनुर कुमार दिशा नायक मेहिदी प्रकाश कला मेतक सिदुकर तिबिन ग्रामीय संवर्धन व्याप्रति संबंधेन सोयाबलु जनाधिपति वरया एव व्याप्रति යම් පමණකට සාර්ථකවත් එමගින් ග්‍රාමීය දිනඳුභාවය කුමන මට්ටමකට විසඳී තිබේද යන්න ප්‍රශ්නයක්ව පවතින බවත් කියා සිටියා. ඒ නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිනඳුකම පිටුදැකීම බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා. ඒ ප්‍රවාහන මහමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත් කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙන බව වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මේරිගම කොටස ඉදිකිරීම සම්බන්ධවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු වුණා. देशपालने सदाकालिक मितुरोत् नह सतुरोत् नह मे सामान्यन एसेन कियमनाक विशेषेन्म जनताव नगन प्रश्न हमुए ओन एकट हिदिमिन पिलितुरु सोयनवा हिटपु जनाधिपतिवरुन तिदेनेकु एकम वेदिकावेदी जनता प्रश्नवलट पिलितुरु दुन पुवतक अपट वार्तावुना बरलत गणकाधिकारी वरुणगे 45 वन जातिक समुलुव पेवत्तुना ए हिटपु जनाधिपति वरुणन चंद्रिका बंडार नायक कुमार तुंग मैत्रीपाल सिरिसेन सह रणिल विक्रम सिंह गे प्रधानत्वेन मेहदी हिटपु जनाधिपति वरुण तिदनाम एकम वेदिकावकदी ओंट इदिरिपत् कल प्रश्नवलट पिलितुरु लबा दीम विशेषत्वयक् अप रटाक् हटियट सूचना आवम करगन्न ගාතියුතු ක්‍රියාමාර්ග මොනවද ආනුක්‍රම ව්‍යවස්ථාවේ කොච්චර හොඳ දේවල් තිබුණත් නීති පොතේ කොච්චර හොඳ දේවල් තිබුණත් අපි අලුත් පනත් සම්මත කරලා පාර්ලිමේන්තුවේ කොච්චර දූෂණ වංචා වළක්වන්න නීති රීති ගෙනාවත් මේ තනතුරු වලට පත් වෙන පුජ්‍යලීන්ට පුළුවන් ඒ නීති අමතක කරලා දාලා දූෂණ වංචා කරන්න පුළුවන්කම තියෙනවා ඒක නිසා රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නැහැ අපි රටේ දේවල් සම්පත් හොරකම් කරන්නේ නැහැ වංචා කරන්නේ නැහැ දූෂණය කරන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානය ඒ චින්තනය රටේ ප්‍රධාන පාලකයාගේ ඉඳලා පුරවැසියා දක්වා ඒක යන්නට ඕනේ මේ දේශපාලනඥයින්ට දැන් විතරක් බැන්නට වැඩක් නැහැ වරලත් ගණකාධිකාරී ආයතනයට තියෙන පසුතැවිල්ල තමයි ගණකාධිකාරීවරයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බැරි වෙච්ච එක. එතන ඉන්නවා නම් මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ කියලා හිතන එක්කෙනෙක්. එයාට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? විගණාධිපතිවරේ ජනාධිපති උනේ නෑ UNPA සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වාගේ ක්‍රියා කළා. මහවැලිය සාර්ථක කරේ එතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මෙයාට උඩට යන්න පුළුවන්. කම්පැනි එකක CEO කෙනෙක් වෙන්න පුළුවන් නම් ඇයි රටේ CEO කෙනෙක් වෙන්න බැරි? CEO කෙනෙක් ගෙයි අපේ මේවා ඊට වඩා වෙනස්. වෙනස්. ස්ටීව් ජොබ්ස් ට ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් වෙන්න බෑනේ. බෑනේ. ඒක කරපු එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්. දැන් ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුවත් ආවේ නෑනේ මේ ඒක තමයි ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් ඒක තමයි අපි එපා කියනවාද? ඔව්. ඔව් ඉතින් මේක හැම වෙලෙම පාලනය කරන්න නීතිඥයෝ. जनाधि
ඇමතිට හොරකම් කරන්න බෑ අමාත්‍යංශ ලේකණුයි චීෆ් එකවුන්ටනුයි දන්නේ නැතුව ඊට පස්සේ තමයි ඒ දෙන්නත් පටන් ගන්නවා අපේ මහේකා එහෙමනම් අපි පොඩ්ඩක් ගහමු කියලා ඔබතුමාගේ කාලේ 2018 වර්ෂයේදී රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරලා ඒක ශ්‍රේෂ්ඨ අධිකරණය නීති විරෝධී කියලා ඒ ගැන ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ නෑ මට ඔකට උත්තරේ දෙන්න පුළුවන් රණවීර වික්‍රමජකවතුමා මේ දැන් මෙච්චර හොඳට අපි කතා බහ කර කර ඉඳලා මාත් එක තරහා වීදි දන්නේ මේ ඕන කෙනෙකුට උජ්ජලිකව මාව හම්බුනොත් මං කියන්න හරි ඔකේ ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. හැබැයි ඒකේ වගකීම මම ගන්න ඕනේ. රාජ්‍ය නායකයෙක් වුණාම මම ඒකයි කිව්වේ. බොහෝ අය හිතනවට වඩා එයාට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ගත්තොත් අපේ ඉතිහාසයේ ලංකාවේ මල්ලි අයියා රජ කරනවා නම් අයියාව මරලා පාලනය ගන්න. බිසවරු ඉඳලා තියෙනවා රජුරව මරලා බිසව රජකම ගන්න. ඉතින් ඒක ආගමති කෙනෙක් මරලා තව ආගමති කෙනෙක් ගෙනවා. කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව නීති සකස් කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ රත්මලානේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක් වෙමිනුයි. මේ අතර සමගි ජනසන්ධානය යටතේ මෙවර මැතිවරණයට තරඟවදින සියලු අපේක්ෂකයන් අද කොළඹට කැඳවා ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කර තිබෙනවා. මෙම අපේක්ෂක හමුව පැවැත්ුණේ සමගි ජනසන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ නායකතුමා මොන වගේ මතයකද ඉන්නේ? නායකතුමා ඉන්නේ මතේ අපි දිනන්න ඕනේ කියලා. දැන් කොහොමද මේ ආර්ථිකය ගොඩගන්න දැන් විපක්ෂ නායක ධූරයමද මේ පාර නායකතුමා ගන්න හදන්නේ මොකද්ද වෙන්නේ? නෑ නායකතුමාගේ අපේ සියලු දෙනාගේ බලාපොරොත්තුව තමයි ආණ්ඩුවක් ගන්න එක 113ක් කොමාරි අරගෙන මේ සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ වැඩපිළිවෙල තමයි පක්ෂයක් හැටියට අපි තියෙන්නේ. පැහැදිලිවම රටේ ජනතාව මේ වෙලාවේ ඉතාමත් බුද්ධිමත් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සමගි ජනසන්ධානයේ සඳහා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් පත් කළ එවන්න ජනතාව පැහැදිලිවම මේ බුද්ධිමත් විය යුතුයි. මොකද හේතුව අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් පස්සේ 3-2 බලයක් ලබා දුන්නා. අන්තිමට සිද්ධ වුණේ මොකද්ද? අධ්‍යක්ෂකින් නැති ජනාධිපතිරෙක් නිසා රට බංකොලොත්භාවයට පත් වෙලා ඉතාමත් අසහනකාරී තත්ත්වයක් රට තුළ ඇති වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව අර පහුගිය අරගලයෙන් පස්සේ ආපු වේගය නිසා පෞද්ගලිකව ආපු වේගයක් නිසා දීපු ඡන්දයක් තමයි තියෙන්නේ. ඒ නිසා හැංගීම තමයි ඡන්දේ බවට පත් වෙලා තිබුණේ පහුගිය ජනාධිපතිවරණේ. ඒක බුද්ධියෙන් මෙහෙවන ඡන්දයක් බවට පත් කරන්න අපි ශක්තිමත් දේශපාලන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. නායකතුමා ඇතුළු මාලේකන්තුමා උපදෙස් මාලාවක් ලබා දුන්නා. ජයග්‍රහණය ස්ථීරද දැන් ඉවරයි. අපි විශ්වාස කරනවා අපි දැවැන්ත ශක්තියක් අපිට මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ලබා දෙයි කියලා. අපිට දැනගන්න ඕන මේ පාසු දින ප්‍රහාරය සම්බන්ධව සංවේදී කරුණු හංගලා තියෙනවා කියන කතාව මොකද්ද කියලා. වහාම මේවා ජනතාව අසරට එලි කරන එහෙම නැත්නම් අපි මේ රටේ දේශපාලනය කරන කණ්ඩායම් හැටියට එකේ කණ්ඩායමට නායකත්වය දෙන කණ්ඩායම් හැටියට අපි වහාම දැනගත යුතුයි රටේ මොකද්ද මේකේ ඇත්ත නැත්ත. මේ අතර සමගි ජනසන්ධානයේ රත්මලාන ආසන පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවක්ද නැපැවැත්තුණා. කාන්තාවන්ගේ මන්දපෝෂණය, දැරියන්ගේ මන්දපෝෂණය, ලදරු පරපුරේ මන්දපෝෂණය ඉහළ යනකොට ඒක ඍජුවම බලපානවා සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් නිර්මාණය කිරීමේ ගමන. අපි විශ්වාස කරනවා මව් පරපුරයි කාන්තා පරපුරයි දරු පරපුරයි වෙනුවෙන් විශේෂිත වූ නව නීති සම්පාදනයක් සිදු වෙන්නට ඕන. අපි ඔබට පොරොන්දු වෙනවා එළමෙන මහමැතිවරණයේදී ඒ ජයග්‍රහණයක් සමග මේ රටේ බහුතරයක් වන කාන්තා පරපුරේ ආර්ථික අයිතිය, සමාජීය අයිතිය, දේශපාලන අයිතිය, ඒ වගේම මූලික අයිතිය, මානව අයිතිය, ඒ වගේම දරුවන්ගේ මානව අයිතිය, දරුවන්ගේ මූලික අයිතිය ශක්තිමත් කරන නීති සම්පාදනයකට අපි රජයක් හැටියට යොමු වන්නට සූදානම්. මේ රටේ මිනිස්සු බාල බෙහෙත් නිසා පීඩාවට පත් වෙන විට 76 අවුරුද්දකට පස්සේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට විෂයපතිය ගැන වගකීමක් තිබෙන කැබිනට් අමාත්‍යවරයෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙනකම් ඒ අරගලය කරන්න පුළුවන් වුණේ මේ රටේ දේශපාලන බලයක් තිබිලා නෙමෙයි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මිනිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්.